කියවනවා පෞරුත් ඊට පස්සේ කියවන්න එකට. පානාති පාථා වේරමණී ශික්ෂාපද සීලය කියන නිවැරදිය ප්‍රියුය කුසල්ය පිරිසිදුය අදින්නාදාන වේරමණී ශික්ෂාපද සීලය නිවරදිය ප්‍රියුය කුසල්ය පිරිසිදුය අබ්‍රහ්මචරියා වේරමණී ශික්ෂාපද සීලය නිවරදිය ඍජුය කුසල්ය පිරිසිදුය. එතැන් සිට එකටකින් මුසාවාදා වේරමණී ශික්ෂාපද සීලය නිවරදිය ඍජුය කුසල්ය පිරිසිදුය සුරාමේරය මඤ්ඤපමාදත්තාන වේරමණී ශික්ෂාපද සීලය නිවරදිය ඍජුය කුසල්ය පිරිසිදුය විකාල භෝජනා වේරමණී ශික්ෂාපද සීලය නිවරදිය ඍජුය කුසල්ය පිරිසිදුය නක්ඛලීතවාදිත විසුඛ දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විලූසනට්ඨාන වේරමණී ශික්ෂාපද සීලය නිවරදිය ඍජුය කුසල්ය පිරිසිදුය උච්චාසයන මහාසයන වේරමණී ශික්ෂාපද සීලය නිවරදිය ඍජුය කුසල්ය පිරිසිදුය. එක එක ශික්ෂාපදයක් ලෝභ දෝෂ මෝහ ආදී සාමද්ද ධර්මයක් නැති බැවින් නිවරදී. නිවන් මඟටම යොමු වී ඇති බැවින් ඍජුයි. ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇති බැවින් ඍජුයි. අකුසල නැසෙන බැවින් ශික්ෂාපද සමාදානෙන් කුසල්. එවාගෙම හිත පිරිසුදු වෙන බැවින් සීල විසුද්ධියට කැමෙන බැවින් පිරිසුදුයි. මේක තමයි තේරුම් හතර. මේ ආනිසංස මෙහිමයි. නිවැරදි වූ ඍජු වූ කුසල් වූ පිරිසිදු වූ ශික්ෂාපද සීලය උපචාර සමාධි අර්පණ සමාධි මාර්ගඵල නිර්වාණය දක්වා ආනිසංස ඵල විපාක ගෙන දීමට සමර්ථ වේ. සීලයේ ත්‍රිලක්ෂණයට නගන හැටි සීලේ නම් මෙතන කියවෙන්නේ වැළකී යුතු පාපයන්ගෙන් වැළකීමේ විරති සීලයක්. හැසිරිය යුතු පිළිවෙත් හැසිරීමේ චේතනා සීලයක් දෙකම මෙතන සීලයයි. දැන් අපි මේ සමාදන් වුණේ කරුණු අට වැළකී යුතු දෙයින් වැළකීම එක විරති සීලයක්. විරති කියනකොට සම්මා වාචා සම්මා සම්මන්ත සම්මා ආජීව. මේ තුන වෙන වෙනම පහළවන්නේ තමාගේ චිත්ත සංතානයේ තුල සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත වැනි කුසලසිත වලයි. ඒ කුසලසිත තුල බොහෝ සෙයින් මේ ශික්ෂාපද සමාදන් වීමේදී ධර්මතා 35 35 බැගින් හට ගන්නවා. ඒ සියල්ලම මේ සීලයට අයිති. ඊළඟට අපි වාඩි වීම, නැගිටීම, ආහාර ගැනීම, ඇඳීම පෙරවීම, කතා කිරීම, ඉරියව් පැවැත්වීම, මලු පැත්මන් හැමදීම, තෙල් මල් පහන් ආදී බුද්ධ පූජා පැවැත්වීම ඔක්කොම චාරිත්‍ර ශීලයට අයිති. එහෙදි පහළවන්නේ විරති නෙමෙයි චාරිත්‍ර වශයෙන් කුසල චේතනා.
ඒක චේතනා සීලයයි. එහිත් ලැබෙනවා කුසල් ජවන් සිකග්ගානි ධර්මතා 34 බැගින්. ඒ ඔක්කොම සීලයයි. එතකොට චිත්තචාසික ධර්ම තමයි මෙතන සීලයට ගන්නේ. ඒක අපි ත්‍රිලක්ෂණයට හරවමු. වැලකිය යුතු පාපයන් කෙරෙන් වැලකීම නම් වූ විරති සීලයද හැසිරිය යුතු පිළිවෙත්හි හැසිරීම නම් වූ චේතනා සීලයද ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය යන බැවින් අනිත්‍යය ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛය තමන් කැමති ලෙස නොපවත්නා බැවින් අනාත්මය සීලයේ චතුරාර්ය සත්‍යයට හරවන යටි කෙටියේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ විරති සීලයද චේතනා සීලයද ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. සීලයෙන් අපේ සිතේ ඇති කරගත් යුතු ප්‍රාර්ථනාව මාගේ සීල සමාදාන කුසලයේ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා. සාදු සාදු. දැන් සීලය සීල සමාධි ප්‍රඥා තුනටම සම්බන්ධ වුණා. සීලේ සමාදන්ව පිහිටීමෙන් සීලය. සීලේ අනුසති භාවනා කෙරීමෙන් සමාධිය. ත්‍රිලක්ෂණ විපස්සනාට හැරවීමෙන් ප්‍රඥාව. එතකොට සීල සමාධි ප්‍රඥා තුනම පිරිණ කොට ආර්ය අෂ්ටාංගික මාර්ගෝසන පිරෙනවා. දැන් අපි කාලසටහනන් අපිට තියෙන්නේ නම් භාවනා වෙලාවයි. ඒ නුත් විනාඩි 15ක් ගත වුණා. අතට නියමිතව තියෙන බුද්ධානුස්සතිය. දැන් බුද්ධානුස්සතිය සම්බන්ධ කෙටිම කෙටි හැඳින්වීමකේ පළමුවෙන් කෙරෙන්නේ. බුද්ධානුස්සතිය වැඩිීමේදී අපි ආනාපාන සතිය වඩන අවස්ථාවල භාවනා පූර්ව කෘත්‍ය සම්පාදනය කරනවා. දැන් කාලයේ කෙටි බැවින් අපි නමස්කාරය කියලා බුද්ධානුස්සතිය පටන් ගන්නෙ ඉරිස එක්කාසුන අපට පුළුවන් හවස් වරුවේ දානින් පස්සේ කරන භාවනාදී පූර්ව කෘත්‍ය සම්පූර්ණ කළම පටන් ගන්නෙ. බුද්ධානුස්සතිය කියන්නේ බුදු ගුණ නැවත නැවත සිහිපත් කිරීම. බුදු ගුණ නැවත නැවත සිහිපත් කිරීමේදී අපේ සිතේ ඇති වෙනවා උපචාර සමාධි කියන සමාධි තත්ත්වය. ඒ උපචාර සමාධිය ඇති වෙන්නේ මෙහෙමයි. බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුදු ගුණ තුලින් එක බුදු ගුණයක් අපි ගන්නට ඕන. ඒ බුදු ගුණේම නැවත නැවත සියවර දහස්වර හිතින් ශාන්තව මෙනෙහි කරන්නට ඕන. ඉක්මන් නොවේ, සමා නොවේ, කලබල නොවේ, විසිරෙන්නේ නැති සිතින් අර බිඳුව බිඳුව හිමින් වතුර වැටෙනවා වගේ අපේ ශරීරයේ බුදු ගුණ ඇතුල් වෙන හැටියට බුදු ගුණ ආවර්ජන කරන්නට ඕන.
අපට තියෙනවා සීලම බුදු ගුණ සම්පින්දණය වූ ගාථාව ඉතිපිසෝ ගාථාව නම්. ඒ ඉතිපිසෝ ගාථාවේ තියෙනවා ගුණ පද 9ක්. එක එක ගුණයක් අනන්තයි. එක එක ගුණේ කාර්ක සම්පත්තිය අනන්තයි. එකකට එකක් දෙවෙනි නෑ. එනිසා එක එක ගුණයක් පාසා මුළු සුවාසෝ දහසත් ධර්මස්කන්ධේම තියෙනවා. එනිසා සීල භාවනා මාර්ගත් එක එක බුදු ගුණයක් තුල ඇතුලේ තියෙනවා. එනිසා මුලින්ම සෑම භාවනාවකට කලින් කළ යුතු වන්නේ බුදු ගුණ භාවනාව. ඊයේ සන්ධ්‍යාව යාපි බුද්ධෝ කියන බුදු ගුණේ මෙනෙහි කරන ඇති කෙටියෙන් හඳුන්වුවා. අපි අදත් මේ බුද්ධෝ කියන බුදු ගුණේම ඵලමින් ගනිමු. අපි හැම වෙලාවෙම කියන්නේ බුද්ධ රත්නේ ගුණනේ, ඒ ගුණ තුලින් එකක් අපි වෙන් කරගන්නවා. හැබැයි එකක් වෙන් කරගන්න ඉස්සර වෙලා බුදු ගුණ නාමය මුලසිතාගත අගසිත මුලට කීප වේටක් හිතලා තමයි එක ගුණයක් අපි තේරුම් කරගන්නේ. දැන් අපි নমස්කාරය කියමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති බුදුගුණ එකක් ගානේ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි සත්තාදේව මනුස්සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තාදේව මනුස්සානං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි ලෝකවිදු
සෝ සුභගවයිතිති විඤ්ඤාචරණ සම්පන්නෝ සුභගවයිතිති සම්මා සම්බුද්ධ සුභගවයිතිති අරහං දැන් බුද්ධෝ ගුණේ ගනිමු සුභගවයිතිති බුද්ධෝ ඒ අර්ථ එකක් ගමු මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යයේ පිරිසිඳ අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක බුද්ධෝ 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 නැත්වර මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යයේ පිරිසිඳ අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක බුද්ධෝ 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 නැත්වර මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යයේ පිරිසිඳ අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක බුද්ධෝ 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 මේ සැලැස්මට තේරුම එකවරක් හිතලා ඒ ගුණය කීප වාරයක් හිතින් මෙනෙහි කරනකොට හිත සමාධි වෙන්නේ ඊළඟ දෙවෙනි සාදේ මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කහණය කිරින් වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 නැත මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක බුද්ධෝ 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 සවර මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක බුද්ධෝ 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 තුමිනි පදය මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක බුද්ධෝ 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 මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද
බුද්ධ නම් වනසේක බුද්ධ 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 මාගේ ස්වාමී බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාරිය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 හතරින් පාදයේ මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යය භාවනාවසයෙන් භාවනාවෙන් වැඩීන් වසයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යය භාවනාවෙන් වැඩීන් වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍යය භාවනාවෙන් වැඩීන් වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධ නම් වනසේක බුද්ධෝ 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 මේ සලසනතු තව අර්ථ පද රාශියක් තියෙනවා ඒක අපි නැවත තව පිළිසත් වැඩි වුණාම වෙලාව ඇති වෙලාවේ කියමු දැන් මෙතකින් මේ පද හතර මතක තියාගන්න පුළුවන් දුක්ඛාරිය සත්‍ය පිරිසිදුව අවබෝධ කළ බැයි දුක්ඛ සමුදයාරිය සත්‍ය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැයි දුක්ඛ නිරෝධාරිය සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍යය භාවනාවෙන් වැටීම වශයෙන් අවබෝධ කළ බැයි ඔය තේරුම් හතර. ඉතින් මේක තේරුමක් හරි අරගෙන ඊට පස්සේ බුද්ධ කියන වචනය සියවරක් වුණත් කමන්න ශාන්තව හිතින් මෙනෙහි කරන්නට ඕන. ඔය මෙනෙහි කරන්නේ දැන් අපේ ඉදිරිපිට රැඳෙන ප්‍රතිමා වහන්සේ හෝ තමා දැක ඵල පුරුදු ඉතාමත්ම ප්‍රසාදනීය ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරිපිට තමන් ඉන්නවා කියන සිතේ ඇති කරගෙන මෙනෙහි කරනවා. ඒ අතරත මේක ගුණේ තුල හිතේ නීවරණ යටපත් වෙලා සමාධි වෙනකොට ගුණපදයේ උඩ හිත රැඳෙනවා. අර බුද්ධ ප්‍රතිමාව මෙනෙහි කිරීම හිතින් ඉවත් වෙනවා. ඒ වෙලාවේ බුද්ධ ප්‍රතිමා නොපෙනුනා කියන කිසි අඩුවක් නෑ. නොපෙනීම තමයි එතන සිදුවෙන්නේ. තේනක නෙමෙයි අවශ්‍යින් නොපෙනීම. බුද්ධ රූපේ නෙමේ බුද්ධ ගුණ සම්පත්තියයි මේ ආරමුණ. නිසාන්නේ විදිහට අපි ස්ථාපය භාගයක් තියෙනවා කවුරුත් නිහඬව බුද්ධ ගුණේ භාවනාවට නගමු. ඒකම ඉතිරි ගුණ පද ටික ඊළඟ වාරේ කියන්නේ ඊළඟට අපිට තියෙන භාවනා වාරෙදි භාවනාවට ගන්නවා. දැන් ඒකවට මේ බුදු ගුණ භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ නීවරණ ආදී අඳුරු ගැති හිතන් ඉවත්ලා හිතේ සමාධියක්. ඒ සමාධිය තුළින් අපේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුළින් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ විලස් නොවන සදාකාලික සැප ඇති අමා මහ නිවනට පත් වෙනවා. නිවන් සුව පිණිස මේ භාවනාව හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් ඉතිරි පැය භාගය
අපි බුදු ගුණය ආවර්ජන කරමින් භාවනා වේදෙමු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. මාගේ ස්වාමී වූ කියන්නේ මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ බැවින්ද බුන්දනං වනසේක අඤ්ඤයන්ත අවබෝධ කරහු බැවින්ද බුන්දනං වනසේක මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක අඤ්ඤයන්තද අවබෝධ කළ බැවින් බුද්ධනං වනසේක මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක අඤ්ඤයන්තද අවබෝධ කර වූ බැවින් බුද්ධනං වනසේක මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යය අවබෝධ කළ බැවින්ද බුද්ධනං වනසේක අඤ්ඤයන්තද අවබෝධ කරෝ බැවින් බුද්ධනං වනසේක මේකේක පදයක් ගානේ එකවරක් තේරුම සලකලා බොහෝ වාරයක් බුද්ධ කියන වචනය ඉක්මන් නොවි තමා නොවි මනස සිහියෙන් එක වචනේ මෙනෙහි කරන්නට ඕන බුද්ධෝ 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 ඒසලස් නොත තමා දැකපුරුදු ප්‍රසාදනීය ප්‍රතිමා වහන්සේ නමක් සිතින් ඉදිරිපිට අරමුණු කරගෙන ක්‍රීම වඩාත් පහසුයි. එතේ සමාධි ශක්තියන කොට ඒ බුද්ධ ප්‍රතිමාව නොකෙනී යනවා. ඒ නොකෙනී යන්නේ බුද්ධ ගුණය උඩහිත පිළිටන බැවිනුයි. ඊළඟ තවත් දුරට කැමති නම් ඊළඟ දහම් පද තේරුම් පද මෙහිමයි. සියල්ල දන්නා බැවින්ද ඒක එකක්. සියල්ල දක්නා බැවින්ද බුද්ධ නම් වනසේක ඒක එකක්. අනිකක විසින් අවබෝධ නොකර වූ බැවින්ද බුද්ධ නම් වනසේක. නැත්නම් අනිකක විසින් නොකළ අවබෝධ ඇති බැවින්ද බුද්ධ නම් වනසේක. ක්ලේශ නිද්‍රාවෙන් අවදූ බැවින්ද බුද්ධ නම් වනසේක. සීලාශ්‍රව බැවින් බුද්ධ නම් වනසේක. කෙලෙස් තැවරීමක් නැති බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන්ත වීතරාගී බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන්ත වීත දෝෂී බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන්ත වීත මෝහී බැවින් බුද්ධ නම් වනසේක. ඒකාන්ත නික්ලේශී බැවින් බුද්ධ නම් වනසේක. ඒකායන මාර්ගයේ ගමන්ගත් බැවින් බුද්ධ නම් වනසේක. එකලාව අනුත්තර සම්මා සම්බෝධියේ අධිගත කළ බැවින් බුද්ධ නම් වනසේක. අවිද්‍යා නැමැති අබුද්ධිය නැසූ බැවින් බුද්ධ නම් වනසේක. විද්‍යා නම් වූ ප්‍රඥාව ලැබූ බැවින් බුද්ධ නම් වනසේක. උන්ව පද තේරියක් කියනවා.
ඉතින් සමන්ත වැටෙනවා නම් ඒ වැටෙන එක එක පදයක් අරගෙන අර බුද්ධ කියන වචනේ වැඩි වේලාවක් ආවර්ජන කරනවා. ඒ විදිහට අපි ඉතිරි විනාඩි 45ක් තියෙනවා. නිශ්ශබ්දතාවයෙන් මේ බුද්ධ ගුණ ආවර්ජන කරමින් බුදු ගුණ අරමුණේ සමාධි උපදවන්න උත්සාහ කරමු. ඒ කාලයේ තුල අතක් පයක් නොසොල්වා උඩුකය හොඳින් පහසුවෙන් සබාගෙන පහසු ඉරියව්යෙන් වාඩි වෙලා මෙන්න බුද්ධ ගුණ භාවනාවේදී අදිෂ්ඨාන කරගන්න. ඒකම අවසානයේදී මේ බුද්ධ ගුණ භාවනාව අවසන් වෙනකොට අපි ඒක ත්‍රිලක්ෂණයට හරවනවා.